නෙතිප්්‍ර කරන අට්ටකතාවේ දැක්වෙන වංචක ධර්ම. ආචාරය ධර්මපාල මහා ස්වාමිපාදයන් වහන්සේ විසින් විරචිත නෙත්‍රප්‍රකරන අටටකතාවේ වංචක ධර්ම තිස් සටක් ඇත. ඒවා බහෝසයිෙන් පැවිද්ධන්ට හා යෝගාවචරයන්ටත් ඇතිවන වංචක ධර්මයෝය. ඒ අතර සාමාන්‍ය ජනයා කරෙහි ඇතිවන වංචක ධර්මයෝ ඇත්තේ ස්वाල්පයකි. නෙති අටවාවෙෙහි දක්වාතිබෙන්න්නේත් ඒවායේ නාම මාත්‍රය පමණැකි. නෙත්ති අටවාාවට ටීකා දෙකක් ඇතත්, ඒවා ඒද මේ වංචකධර්ම පිළිබඳව වචන මාත්‍රයක් පත් සඳහන් කර නැත. ඒවායින් සමහරක් තේරුම් ගැනීම ඉතා දुෂ්කරය. ඒවා පිළිබඳ මෙම විස්තරය කරනුයේ අපගේ අදහස හැටියටය. එක. අපටික්කූල සං්යේ මखේන කාමච්චන්දේ වංචේති. අප්පටික්කූල සඥාවේශයෙන් කාමච්චන්දය වංචා කෙරෙයි. කෙස් ලොම් ආදී සාරීරික කොට්ටාසයන් ධාතු වශයෙන් සලකා භාවනා කරන්න වූ යෝගාවචරයා හට එය දියුණ වූ පසු තමාගේ ශරීරයේ කලො හොටු මළමුත්‍රාදියද අ්්‍යන්ගේ කෙස් ලොම් හොටු මළමුත්‍රාදිය ද පස්දිය ගස්කල් ආදියද යනසිියල්ලම වෙනසක් නැතිව ධාත්‍ර සමුවහ හැටියටම පෙනන්නට වන්නේය බාලයාගේද බාලිකාවගේද තරුණයාගේද තරුණියගේද මහල්ලාගේද මැහැල්ලගේ ද මලහුගේද ජීවත් වන්නහුගේද යන සෑම දෙනාගේම සරීර ධාතු සමූහ හැටියටම ඔහුට පෙනෙන්නට වන්නේය. අනයන් පිළිකුල් කරන සෙම සොටු මලමුත්‍රආදිය පිළිබඳවත් වෘරද රෝගාතුරාදී පුද්ගලයන් ගැනවත් ඔහුට පිළිකොලක් නැත අන්‍යන් පිළිකොල් කරන වස්තුූන් හා පුද්ගලයන් අපටි කූලත්වයෙන් දන්නා ඥාන විශේෂයකි එයට අපපටිකෝල සංඥාවයැයි කියනු ලබේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා යන බ්‍රහ්ම විහාර ධර්මයන් වැඩු තැනැත්තන් කෙරෙහිද සත්වයන් පිළිබඳ අපපටි කෝල සංඥාව ඇතිවෙයි අපටිකෝල සං්ඥා සංखඛාත ඒ ඥාන විශේෂය ඇති කරගත් තැනැත්තා හට දොම්නසක් නැතිව පිළකුලක් නැතිව මුව හැකිලවීමක් නොකොට අනුන්ගේ සෙම්සොටු මළමුත්‍රාදිය වුවද පවිත්‍ර කළ හැකි ශක්තියක් ඇත් ලැබෙයි. මළමුත්‍රාදී අපවිත්‍ර ද්‍රවිය ඇති දුර්ගන්දය හමන තැනකවුවද කලයුතු දෙයක් ශක්තියක් ද පිළිකුල් කටයුතු මාල්ලෙකුට රෝගියකුට වුවද උපස්ථාන කළහැකි ශක්තියක්ද ලැබෙයි. අන්්‍යන් පිළිකුල් කරන පුද්ගලයන් හා වස්තුූන් පිළිබඳ යම් කිසිවක් කිරීමෙන් ලාභකීර්ති ප්‍රශංසා ලැබියහැකි තැනදී සමහරවිට ලාබආදිය පිළිබඳ ආසාව වූ කාමච්චන්දය අපපටිකූල සංඥාවේශයෙන් පහළවෙයි රාගට වස්තු වන ඇතැම් පුද්ගලයන් පිළිබඳ වූ කාමච්චන්දේද. ඒ පුද්ගලයන් හා ඔවුන්ගේ අපවිත්‍ර ද්‍රවියන් පිළකුල් නොකිරීම් වශීෙන් අපටිකූල සං්ඥාවේශයෙන් පාලවෙයි. ඒවාට අපපටිකූල සං්ඥාවයැයි ඒ පුද්ගලයෝ රැවට්වෙති. පටික්කූල සං්ඥා පතිරූපතාය ව්‍යාපාදූ වන්චේති. පටික්කූල සංඥා ප්‍රතිරූපකත්වයෙන් ව්‍යාපාදය වංචා කෙරෙයි. කේසාදී සාරීරක කොට්ඨාසියන් පටික්කූල වශයෙන් බලමින් භාවනා කරන තැනැත්තාහට ඒ භාවනාව දිියුණු කල්හි පරමරූප සෞන්ධාරයෙන් යුක්ත යවවන කාන්තාවක දක්නා කල්හිද පිළිකුල් බවක් මිස ප්‍රීතියක් ඇතිනොවෙයි ඔහොට අන්ඥන් වලාකුලකට මොනරපිල් කළඹකට උපමාකොට වර්ණා කරන ඇගේ කේස කලාපය කසල ගොඩක තිබෙන කෙස්ුවෝදක් සේම පිළිකුල්ලිය. පුන්් කලසකට පියවුමකට උපමාකට වර්ණාකරන ඇගේ මුහුණ අමු හමක එතු අමු මස්පිඩක් සේම පිළිකුලිය. අන්ඥන් මානෙල් මල් විවලකට ඉදුනිල් ිනි ුවලක ුක්මා කොට පසසන ඇගේ නෙත් හෝට පෙනනුයේ खබ කඳුළු වැගිරෙන සිදුරු දෙකක් ලෙසය අन්්‍යන් ස්වර්ණ අංකුෂයක් බදුයැයි පස්සන ඇගේ නාසය හට පනු හොටු ගලන සිදුුරු දෙක් ලෙසය අन්‍යන් පියුම් පෙති රෝසමල් පෙතිවලට බුමා කොට පසසන ඇගේ කම්මුල් හට පෙනවුයේ අමු හමින් වැසනු මස් වැදිලි දෙකක් ලෙසේදය. අන්්‍යන් මුතු වැට පෙළකට උපමාකොට පසසන ඇගේ දත් පෙළ හොට පෙනනුයේ කලගඩි කටක පෙළට සිටවූ ලබු ඇට පෙලක්සේය. අන්්‍යන් රන් खුබු වැනිිය ස්වර්ණ හන්සියන් වැනිය යැයි පසසන ඇගේ පයෝදර යුග්මය ඔහුට පෙනෙනුයේ එල්ලෙන මස්පිඩු දෙකක් ලෙසටය. යෝගාවචරයන්ට ඇතිවන මේ පිළිකුල. ද්වේශය නොව ඒ ඒ දේහි ඇත්තා වූම පටික්කූලත්වය දක්නාා ඥානයයි. ඒ ඥානයට පටික්කූල සංඥාව යැයි කියනු ලැබේ. ද්වේශය අධික වූ සමහරුන්ට අන්ඥන්ගේ සුන්දරත්වය, ඒ ද්වේශය නිසා, පටිකූලත්වයෙන් සමහර විට පෙනෙන්නේය. එකල්හි ඒ ද්වේෂයට ඇත්තේ ද පටිකූල සං්ඥාවේ ආකාරයේය. පටික්කූල සං්ඥාව වඩන එම් පිළිකුල් භාවනාකරන යෝගාවචරයෝ, සමහරවිට ඒ දවේශයට තමන් වඩන පටික්කූල සං්ඥාවම යැයි රැවටෙන්. පිළිගුල් භාවනා කරන පැවිද්දන් විසින් හා උපාසක උපාසිකාවන් විසින්ද හොඳන් තේරුම් ගතයුතු කරුණකි. තුන සමාධී මුකේන තීන මිද්ධං වංචේති සමාධයේ වේශයෙන් තීන මිද්්‍ය වංචා කෙරේ. සරීරයේ චලනය සමාධියයට බාධාවක් බැවින් එක් ඉරියව්වකින්ම නිෂ්්‍රලව වෙසමින් භාවනා කරන්නා වූ තැනැත්තා කෙරෙන් වීරය පහවී යන්නේය. ඒ අවස්ථාවේදී සමහර්විට යෝගාවචරයාගේ සිතට සමාධී ආකාරයෙන් තිීනමිද්දය එළඹෙන්නේය. යෝගාවචරයා ඒට රැවටෙයි රැවටනා වූ හේ තීනමිද්දය පිළිගෙන ඒට වැඩෙන්නට ඉඩදයි. තිීනමිද්්‍යයනම් ධ්‍ය මාර්ගඵලයන්ට ප්‍රතිප්‍රක්ෂ වූ ඒවා ලැබීමට බාධා කරන්නා වූ නීවරණ ධර්මයකි. අතර විරයා ආරම්භ මොखේන උද්දච්චං වංචේති. වරියාගේ වේශයේ හෝදත්්‍යය වංචා කෙරෙයි. භාවනාකොට ධ්‍යාන මාර්ගඵලාදිී උපදවා ගැනම වඩක් නොව ඉතා දුෂ්කර වැඩකි මත්සයා දියහි මිස ගොඩ ආස්වාදයක් නොලබන්න නාක්මෙන් ප්‍රතර්ජනයා පචකාමය මිස භාවනාවහි ආස්වාදයක් නොලබයි එබැවින් පංචකාමයෙන් මුදවා භාවනාවහි සිත පිහිටුවා ගැනීමට බලවත් උත්සාහයක් තිබියයුතුය උත්සාහයක් නැති තැනැත්තාට භාවනාවෙන් පලලො නොලැබියහැකිය. එබැවින් ඉහත ආත්මයෙහිම භාවනාඵලය ලබනු කැමති යෝගාව්චරයෝ මහා උත්සාහයෙන් ය කරගෙනයති. මහඋත්සාහයෙන් භාවනා කරන්න වූ යෝගාවචරයා කෙරෙහි සමහරවිට උද්ධච්චය හෙවත් ඕද්ධාතය ද වීරයේවේශයෙන් පහළවෙයි. එද. ද්‍යානාදයට ප්‍රතිපක්ෂ වූ ඒවා වලක්වන්නා වූ නීවරණ ධර්මයකි. වීරය ප්‍රතිරූපක ෝධ්‍යා්‍යයට එනම් උද්දච්චයට රැවටි ඒ වඩන්නා වූ යෝගාවචරයාටද තමාගේ අභිමතාර්ථය සිදුනොවෙයි. පහ සික්කා කමතා මකේන කුක්කුච්චං වංචේති ශික්ෂා කාමත්වයේ වේශයෙන් කුකුච්ச்சේ වංචා කෙරයි. සීලය නිර්මලකොට රක්ෂා කරුණු කැමති බව ශික්‍ෂා කාමතා නමි කළයුත්ත නොකල උුත්ත ගැනද කැපදය හා අකපදය ගැනද විමසන ස්වභාවය ශික්‍ෂාකාමයාගේ ලක්ෂණයයි. කළදය වරදද නිවදද කැපද අකමද යනාදියෙන් ඇතිවන චිත්ත සන්තාපය කුක්කුච්චයයි. දේශසාගත වූවක් බැවින් ඒ කුක්කුච්චය පාපයකි. සමහරවිට ශික්‍ෂාකාමීන් කෙරහි ඒ කුක්කුච්චය ශික්‍ෂාකාමීත්වයේ වේශයෙන් පහළවෙයි. . උබේ පක්හ සන්තීරණ මුखේන විජිකිච්ඡා වංචේති. දෙපක්ෂය විමසීමේ ආකාරයෙන් විචිකිිච්චාව වංචා කෙරෙයි. මෙහි විචිකිච්චාවයයි කියනු ලබනුඒ බුදුන් වහන්සේගේ ධර්මය පිළිබඳ ඇතිවන සැකේටය. ඒ ධර්මය වනාහි පින් පව් ඒවාය විපාක නැවතිපදීම අපාය දිව්‍යලෝක බ්‍රහ්මලෝකයන සත්තාවාස මේ ඇසට නොපිණන බ්‍රහ්මාදී සත්ප විශේෂ ධ්‍යන අභිඥා මාර්ගඵල නිර්වාණ යනාදී ගැඹුරු කරනු හා, දුකින් මිදීමේ ආකාරය දක්වන දේශනාවකි. ඒ ධර්මයට ඇතුළත් බොහෝ කරුණු සාමාන්‍ය මනුෂඥානය ඉක්ම වූ විශිෂ්ඨ ඥානදර්ශනයක් ලත් බුද්ධාදීන්ගේ ඥානයෙන් මිස, සාමාන්‍ය මනුෂ්‍යඥානයෙන් දතහැකි කරුණු නොවේ. සූක්ෂමදැ බැලිය හැකි කන්නාඩියක උපකාරයේ නැතිව නොබැලිය හැකි දෙය කොතෙර කඋත්සහ කොට බැලුවත් ප්‍රකෘල්ති ඇසට නොපෙන්න්නාත් මෙන් විශිෂ්ඨ ඥානදර්ශනයට මිස සාමාන්‍ය ඥානයට හා චක්ෂුරාද්‍රී ඉන්ද්‍රියන්ට හසු නොවන දෙය එබඳු විශිෂ්ඨ ඥානයක් නැති කෙනෙකොට ප්‍රතෙක් උත්සාහ කළත් පෙනෙන්නේ නොවෙයි. ඒවා ප්‍රත්්‍යක්ෂ කර ගැනීමට නම් පළමුුවෙන් එබඳු ඥානයක් ලැබීමට උත්සාහ කළ යුතුය. ඇතැම්හු තමාට ඇති දුර්වල ඥානය සියල් දැනීමට ප්‍රමාණවත් එකක්්‍ය එසිතා තමාගේ ඒ දුර්ුවල ඥානයට හසු නොවන නොදනෙන සියල් ප්‍රතික්ෂේප කරන්නටත් තීරණය කරන්නටත් ඉක් මන් වෙති. ඒ මුලාවකි. ඒ ධර්ම ධතහැකි විශිෂ්ඨඥානය නොලැබූ තැනැත්තන් විසින් කළේ උුත්තේ බුද්ධාදී උත්තම පුද්ගලයන් කෙරෙහිත් බුදුන් වහන්සේගේ ධර්මය කෙරෙහිත් විශ්වාසය තබා, ඒ ගෞරුවයිෙන් පිළිගෙන ඒ ධර්මයට අනුව පිළිපැදීමය. ඇස්සෙති තැනැත්තා කියන මග නොගොස්, තමාටම මග, ෙන තුරු යෑමට බලාසිටින අන්දයා හට කවර කලෙකවත් මග යන්නට නොලබෙන්නාක් මෙන් ධර්මය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙනම පිළිපදින්නට බලාපොරොත්තු වන්නහුට කිසි කලෙක ධර්මානුකූලව පිළිපදින්නටවත් ධර්මය ප්‍රත්්‍යක්ෂ කර ගැනීමටවත් දුකින් මිදීමටවත් නොලබෙන්නේය සියල්ලම ශවද්ධාවහි හෙවත් විශ්වාසයෙහි පිහිටා සිදුකරගත් තේවාය. තමාට ප්‍රත්‍යක්ෂ නොවන දෙයක් අනුන් කියනු අසා යට අනුව ක්‍රියා කරන්නා වූ තැනත්තා හට සැක ඇතිවීම නම් අනිවාර කරුණකි. බුද්ධර්මය අනුව පිළිපදින්නා වූ තැනැත්තා හටත් ඒ සැකේ ඇතිවීම නොවැලැක්විය හැකි කරුණකි ඒ සැකේ ප්‍රතිපත්තියට මහත් බාධාවකි ආගමන ආගම අනුකූලව පිළිපදින ආගමික ක්‍රියාකරන තැනැත්තාගේ ඒ ක්‍රියාමාර්ගය ආවරණය කරන කටු වැටකි. එබැවින් විචිකිිච්චාව නීවරණයක් යැයිද තතාගතයන් වහන්සේ වදාල සේක. ධර්මයට අනුව පිළවෙත් පුරන්නා වූ පින් කරන්නා වූ කෙනෙක්කෙරෙහි විචිකිිච්චාව ඇතිවුවහොත් ඒ නොහොගේ වැඩපිළිවෙල නවතින්නේය. සම්පූර්ණය නොනැවතුනද අමා වන්නේය. එබැවින් ස්වර්ගමෝක්ෂ සම්පත් ප්‍රතිලාභය කරගනු කැමතියන් විසින් දුකින් මිදනු කැමතියන් විසින් ධර්මය ප්‍රත්්‍යක්ෂ කරුණු කැමතියන් විසින් තමාතුළ ඒ විචිකිච්ඡාව ඇති වුවහොත් ඒ තමාගේ සතුරෙගු බව දැන වහා, අමන්ගේ සිතින් පලවාහැරීමට යටකරදැමීමට උත්සාහ කළයුතුය. එට වැඩෙන්න්නට ඉඩ නොදියයුතිය. ශ්‍රද්ධාවම වඩාගතයුතුතිය. ශ්‍රද්ධාව වඩමින් විචිිච්ඡාව දුරුකොට ක්‍රියා කරන තැනැත්තා කෙරෙහිද. සමහරවිට ඒ විචිකිච්චාව විමසීමේ වේශයෙන් පහළ වෙයි. එය විචිකිිච්ඡාවම බව තේරුම්ගත නොගෙන. නොහෙන තැනැත්තේ එයට රැවටෙන්නේය. එෙතෙම සත්‍ය කුමක්ත අසත්්‍ය කුමක්ද ද ඉස්සවයාගෙන පිරිසිදුව දැනගෙනම ආගමික ක්‍රියා කරන්නෙමි ආගමික ප්‍රතිබත්ති පුරන්නෙමියයිද අමාවන්නේය. සමහරවිට සම්පූර්ණයෙන්ම ඔහුගේ ආගමික වැඩ එයින් නවතින්නේය. හත ඉට්ටා අනිට, සමූපෙක්කන මුකේන සම්මෝහෝ වංචේති. ඉෂ්ට අනිෂ්ට්‍යන් සමව සැලකීමේ වේශයෙන් සම්මෝහය වංචා කෙරෙයි. ධර්මය ඉගැනීම භාවනාවහිය දීම යන ආදියෙන් සකස් නොකලාවූ ප්‍රකෘතිචිත්තය ඇති සාමාන්‍ය පුද්ගලයාගේ සිත ලාභ, පරිවාර, ප්‍රශංසා, සුක සංඛ්‍යාත ඉෂ්ටයන් කරනකොටගෙන ඇලීම් උඩභවීම් වශයෙන් සැලෙන්නේය. විපර්යාසියට පැමිණෙන්නේය. එසේම අලාභහානි නිින්දා දුක්ඛ සංख්‍යාත අනිෂ්ඨ්‍යන් කරනකොටගෙන කිපීම්, බියවීම්, සෝකකිරීම්, ලැජ්ජාවීම් ආදියෙන් විපරයාසයට පැමිණෙන්නේය. තන්හා මානාදී කලේෂයන් බැහරකොට සිත දියුණු කරගත් පිරිසිදු කරගත් පුද්ගලයන්ගේ සිත ඉෂ්ට අනිෂ්ට දෙකෙහිම විපාර්යාසියක් නැතිව සමව පවතින්නේය. ඒ ඉෂ්ට අනිෂ්ට දෙකෙහි සමව පැවතිය හැකි බව වනාහි ආර්ය ගුණයකි. එය සර්වසම්පූර්ණ තර්ත්වයෙන් ඇත්තේ රහතුන් කෙරෙහි පමණය ධර්මය පුහුණු කිරීම භාවනාකිරීම යනාදයෙන් සිත තරමක් දුරට සුද්ධ කරගත් පුදජ්ජනයන් තුොළද ඒ ගුණය තරමක් දුරට ඇති වෙයි මෙහි ඉෂ්ට අනිෂ්ටයන් සමව සැලකීමයයි කියන ලදයේ ඒ ගුණයටය ඉෂ්ට අනිෂ්ටියන්ගේ තත්වය තේරුම් ගැනීමට අසමත් බව වූ සම්මෝහය නිසාද සමහරු සමහරවිට ඉෂ්ට අනිිෂ්ට්‍යන් හි නොසැලි වෙනසකට නොපැමින වෙසිති සම්මෝහය නිසාවන ඒ ඉෂ්ට අනිෂ්ටයන් සමකොට සැලකීම ගුණයක් නොවෙයි. එහෙත් සමහරවිට එයත් තමාගේ ගුණයක්යැයි මුලාවිය හැකිය. ඉෂ්ට අනිෂ්ටයන් සම සේ සැලකීමේ ආකාරයෙන් සම්මෝහය වංචා කෙරේ යැයි කියන ලදේ එහෙයිනි. අට අත්තංයුතා මුखේන අත් අපරි භවේන මනෝවංචේති. තමාගෙන සැලකීමේ ආකාරයෙන් ආත්මය දුකට පත්වන්නට නොදී ආරක්‍ෂා කිරීමේ ආකාරයෙන් මානය වංචා කෙරෙයි. තමාගෙන නොසලකන දුකට පත්වන්නට ඉඩහරි නැතැනැත්තා හට දුකින් නොමි දිය හැකිය. නැනවතා විසින් අන්සියල්ලටම වඩා තමාගෙන සැලකිය යුතුය අත්තානංචේපියං ජ්ඥා රක්खෙය නං සුරක්කිතා අත්ථන මේව පටමං පතිරූපය නිවේසයේ අත්තදත්හං පරත්තේන බහුනාපින හාපයේ ජනාදියෙන් නොයෙක් අයුරින් තතාගතයන් වහන්සේද ආත්මය ආරක්‍ෂා කර ගැනීමේ උතුම් බවවදාලසේක ආත්මය ආරක්ෂාකිරීම සිහින්ුවන දෙකට අයත් ක්‍රියාවකි සමහර්විට මානයද ආත්මේ ආරක්ෂා කිරීමේ උසස් බවට පැමිණවීමේ ශුද්ධියට පැමිණවීමේ වේශයෙන් එළඹ සිටින්නේය. එයින් රැවටනු තැනැත්තේ ගුණයක් කොට සිතා මානයම වඩන්නේය. නමය විමංසා මුखේන හේතු පතිරූපක පරිග්ගහේන මිච්චා දිට්ටි වංචේති විමसीේ वेශයෙන් ප්‍රतिරූපක හේතුන් ගැනීමෙන් මිत්‍යधීට්ටිය වංචා කෙරේ විමसीම ප්‍රඥාවට අයත් ක්‍රියාවකි කළ හැකි නම් හැම කරුණක්ම විමසා ඒවායේ තතු දැනගැනීම यहහපति විමසා වැඩ කළ යුතු බවත් නොවිමසා ක්‍රියාකිරීම අන්තරායකර බවත් බුදුන් වහන්සේ විසින් හා තවත් බොහෝ ප්‍රාඥන් විසින්ධ प्र්‍රකාශ කන ලද है විමසීම යහපත්තුවත් නොවිමසා ක්‍රියාකිරීම අන්තරායකරවුවත් සාමාන්‍ය මනුෂ්‍යයකු සියල්ලම විමසා නියම වශයෙන් දැනගෙනම වැඩ කරන්නට සැරසතහොත් ඔහුට වැඩ කරන්නට කලක් නොලවෙන්නේය විමසීමටම ඔහුගේ කාලේ ගෙවී යන්නේය එබැවින් විමසීම යහපරතුවත් ඒ තරා ප්‍රමාණයකින් කළ යුත්තකි සැම දෙනාම සැම දෙයක්ම විමසා ප්‍රත්්‍යයක්ෂ කර ගැනීමට සමත්නොවෙයි සිත කටිකරන්නා වූද දුබල කරන්නා වූද ඥානය ආවරණය කරන්නා වූද කාමච්චන්ධාදී නීවරණයන් ස්සන්තානෙන් බැහැරකොට ධ්‍යන අභිඤ්ඥා මාර්ගඵල සංඛ්‍යාත උත්තරීතර මනුෂ්‍යධර්මයන් උපදවා ගත්තා වූ බුද්ධාදී මහෝත්තමයන්ගේ පරම විශුද්ධඥානයෙන් දක්නාලද සත්ව උපපත්තියාදී ගැමුරු කරනු සාමාන්‍ය මනුෂ්‍යඥානයට අවිෂයය එබඳු ගැබුරු කරුණු දැක්වෙන ආගමධර්මය පිළිබඳ විමසුම් කරන්නවුන් විසින් ඒ මහෝත්තමයන් කෙරෙහිත් උන්වහන්සේලා විසින් ප්‍රකාශිත ධර්මය කෙරෙහිත් ගෞරුව පෙරදරි කරගෙන ඒ විමසීම කළයුතුය එසේ විමසන්නා වූ තැනත්තා මුලා නොවෙයි යම් කිසි කරුණක් තේරුම් ගැනීමට තමාගේ නුවන ප්‍රමාණ නොන තැනදී ඔහුට ඒ බව අවබෝධවෙයි නුවන නොපෙන්න වූ කරුණු පිළිබඳ මිත්‍යා ලබ්ද ඔහුට ඇති නොවෙයි ශාස්තෘ ගෞරුවයෙන් හා ධර්මගෞරුවෙන් තොරව විචිකිච්චාව එනම් සැකය පෙරදරිකරගෙන සත්‍ය අසත්‍ය සෙවීමේ අදහසින් ධර්මය විමසන්නා වූ තැනැත්තාට. යම් කිසි කරුණක් තේරුම් ගැනීමට තමාගේ නුවන ප්‍රමාණ නොවන කල්හි ඒ බව ඔහුට නොදැනේ. ඒේ නොමගගොස් මිත්‍යා ලබ්දි ඇතිකර ගනී සමහරු එපමණින්ද නොනැවති බුදුවරුන්ට රහතුන්ට නින්දා ධර්මයට නිින්දා කරන ධර්මය අවලංගු කරන්නට තැත්කරන අයවෙති. ඒ අවුනට පමණක් නොව ලෝසසුන් දෙකටද මහත් අනාර්ථයකි. කරුණු මෙසේ හෙයින් විමසීම යහපත්තුවත් පරිස්සමෙන් කරෙත්වා සත්‍ය වූහෝ අසත්‍ය වූහෝ වර ලබ්දියකමුත් පිහිටා යුමසන්න වූ තැනැත්තා හටද තමාගත් ලබ්දිය සත්‍ය බවට අනේක හේතු යුක්ති පෙනෙන්නේය ආත්මයක් ඇතැයි ගත් තැනැත්තාට සත්‍ය බවට අනේක හේතු යුක්ති පෙනයි ආත්මයක් නැතියයි ගන්නහුටද සත්‍ය බවට එසේම බොහෝ හේතු යුක්ති ලබයි ලෝකයේ මැවුම්කරුවෙකු ඇතයැයි ගන්නහුටද, එසේම බොහෝ හේතු යුක්ති ලැබෙයි. නැතයයි ගන්නහුටද බොහෝ හේතු යුක්ති ලැබෙයි. එසේම ප පව ඇතයයි ගන්නවුන්ටද නැතියයි ගන්නවුන්ටද. නැවත ඉපදීමක් ඇතයයි ගන්නවුන්ටද, නැතයි ගන්නවුන්ටද. තමතමාගත් ලබ්දිය සත්‍ය බවට බොහෝ හේතු යුක්ති ලැබෙන්නේය. ගැඹුරු කරුණුය දුරවබෝධ කරුණුය යැයි කියනු ලබන්නේ පහදාගැනීමට උපකාරවන හේතුයුක්ති දුර්ලබ කරුණුවලටය. ගැඹුරු කරුණුුවලදී සත්‍ය පහදාගැනීමට උපකාරවන හේතු යුක්ති දුර්ලබ බැවින් ගැඹුරු කරුණක් ඇති හැටියටම ගෙන ඒ වැඩදුරටත් විමසන්නා වූ තැනැත්තාහට ඒ පහදාගැනීමට ලැබෙන්නේ හේතු යුක්ති ස්වල්පයකි එබඳ කරුණක් වරදවා තේරුම් ගෙන වැඩදුරටත් එය විමසන්නෙකුට තමාගත් වැරදි ආකාරයම සත්‍ය බවට ලැබෙන හේතුයුක්ති ඉතාබොහෝ වන්නේය ඒවා ඒට හේතු හැටියට ඔහුට පැනනත් සත්‍ය හේතුූන්න්නො වෙති. යම්කිසි සිද්ධියට සත්‍ය හේතු නොවී සත්‍ය හේතුන් සේ පෙනන කරුණුවලට ප්‍රතිරූපක හේතුයැයි කියනු ලැබේ. මිත්‍යා ලබ්දියක් ගැෙන එය විමසන්නා වූ තැනැත්තා තමාගේ ඒ ලබ්දිය සත්‍ය බවට බොහෝ ප්‍රතිරූපක හේතුන් දකින්නේය. වායින් හෙතෙම වැඩිදුරටත් රැවටෙන්නේය. විමසීවේ ආකාරයෙන් ප්‍රතිරූපක හේතුන් ගැනීමෙන් මිත්‍ය්දිට්ටිය වංචා කරන්නේ යැයි කියන ලදගේ එහෙනිී. දය. විරත්තතා පතිරූපකේන සත්තේසු අදයාපන්තා වංචේටී. විරක්තතාවේ ආකාරයෙන් සත්‍යයන් කෙරෙහි කරුණා විරහිත බව වංචා කෙරෙයි. විරක්තතා යනු අබුදරු නෑමිතුරන් ආදීන්ට ඇලුම් නොකරන ස්වභාවයයි. ඒ ඇලුම් නොකිරීමද නයිශ්ක්‍රමි ආධ්‍යාශයෙන් ඇලුම් නොකිරීමය අකරුණාව නිසා ඇලුම් නොකිරීමේයැයි දෙවදෑරුම් වෙයි. දරුවන් හා වනයට ගිය මවකට වල් ඇත් මුලක් මොනගැසුණු කල් හි දරුවන් ගැන අපමන කරුණාව ඇතත් ඔවුන් හැර සියදිවි ගලවාගනු පිණිස පලායන්නාක් මෙන් අබුදරුවාදී අන්්‍යන් කෙරෙහි කරුණාව ඇතද සංසාර බය දැක ඔවුන් හා වෙසමින් ඉන් නොමිදිය හැකි බැවින් සසරදුකින් මිදනු පිණිස අපාදුකින් මිදනු පිණිස අමුදරුවන් නෑමිතුරන් හැර පැවිදිවන්නා වූද තපසට යන්නා වූද විවේකස්ථානයකටේලබ සමත විදශනාභාවනාවයිෙන් හි යෙදෙන්න්නා වූද සත්පුරුෂයාගේ අන්යන් ගැන අනපේක්ෂාව වූ අන්්‍යන්ට ඇලුම් නොකිරීම වූ විරක්තතාව නශ්ක්‍රම්ය පාරමිතාවට අයත් වූ කුසල විරක්තතාවකි. අන්්‍යන්ට කුමක් වුවත් කම් නැතයයි මාගේ සුව පහසුවම තමාගේ වාසියම බලන, අකාරණිකයාගේ අන්්‍යන් ගැන අනපේක්ෂාව, සූක්ෂම දවේශයම වූ බැවින් අකුසලයකි. සමහර විට ඒ අකුසල විරක්තතාවම නයිශ්ක්‍රම්ය සංඛ්‍යාත කුසල විරක්තතාවේ වේශයෙන් පහළවෙයි. එට රැවටනුතනැත්තේ තමාගේ ඒ අකාරුණිගතාවයම, ගුණයක් කොටගෙන හැසිරෙන්නේය එොලා අනු්ඥාත පටිසේවන පතිරූපතාය කාම සුකල්ලිකානුයෝගෝ වංචේතිී. අනුද්දය පරිභෝග කිරීමේ වේශයෙන් කාම සුකල්ලි කානුයෝගය වංචා කෙරේ. තතාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්‍ෂූන්ට සුවසය මහනදම් පිරියහැකිවනු පිණිස චීවරය පිණ්ඩපාතිය සේනාසනය ගිලාන පච්ச்சையை සවුපසක් අනුදන වධාරණලදී. එය අනුදන වදාලේ ප්‍රමාණීෙන් යුක්තව ප්‍රත්්‍යවේක්ෂා ඥානයෙන් යුක්තව පරිභෝග කිරීමටය. ප්‍රනීති ප්‍රනීත ආහාරපාන වස්ත්‍ර සේනාසනාදය රැස්කරගෙන ප්‍රත්්‍යවේක්ෂා ඥාණයෙන් තොරව ක්මවා ඒවා පරිභෝග කරමින් ප්‍රීතිවන ස්වභාවය කාම සුකල්ලි කානු යෝගයයි. ඒ කාම සුකල්ලි කානු යෝග සංख්‍යාත තृෘෂ්णාව සමහරවිට අනුදත් ප්‍රත්්‍ය පරිභෝග කිරීමේ වේශයෙන් පහළවෙයි. එ රැවටුණු භික්‍ෂුතෙමේ සීල පූර්ණ සමත විදර්ශනා භාවනානියෝගාදී ශ්‍රමණකෘතියන් හැරදමා වශයෙන් හෝ අකප වශයෙන් හෝ ප්‍රනීති ප්‍රීති ප්‍ර්‍යන් සොයා ප්‍රත්්‍යවේක්ෂා ඥානයෙන් තොරව ඒවා පරිභෝග කරමින් ප්‍රීතිවී වාසයකොට මානකපින් ලැබියුතු පලය නොලබනෙක් වන්නේය සමහරවිට ඒ නිසාමහේ මරණින් මතු අපායට දෙ යන්නේය අනුද්ධය පරිභෝග කිරීමේ වේශයෙන් එන කාම සුකල්ලිකාණ යෝගෙන් වංචිත වූ ගිහියාද තතාගතයන් වහන්සේ ගිහිියාට දැමින් ධනය සපයාගෙන සුවසේ ජීවත්වන්නටත් අමුදරුවන් පෝෂ්ණය කරන්නටත් අනුදන වදාළේයැයි සුචරිතය හැසිරීමට දානාදී පින්කම් කිරීමට කල්පනාන්නොකොට. පස්කම් සැප් විඳීමම ජීවිතේ උසස්මදය සැටියට සලකාගෙන ්‍රයාකොට දුර්ලභ මනුෂ්‍යාදම භාවයෙන් හා සම්බුද්ධ ශාසනයෙන් ලැබියයුතු උත්තුම පලට අහිමි වන්නේය සමහරවිට අපායට දෙ යන්නේය. දො ආජීව පාරි සුද්ධී පටිරූපතාය අසංවිභාග සීලතා වංචේති. ආජීව පාරිසුද්ධ ආකායෙන් අන්්‍යන් හා බෙදා පරිභෝග නොකරන ස්වභාවය වංචා කෙරෙයි. භික්ෂූන් විසින් තමන්ලත් ආහාරපාන වස්ත්‍ර, බේස්ජාදී ප්‍රත්‍යයන් නොල වූ, අන්‍යභික්‍ෂූන්ට දී වෙෙදාගෙන පරිභෝග කිරීම ශස්සන ධර්මයයි. තමන්ලත් දෙයින් ස්වල්පයකොදු අන්්‍යන්ට නොදී. තමන්ම පරිභෝග කරන ස්වභාවය අසම්විභාග සීලතා නමි ඒ අසත්පුරුෂ ස්වභාවය සමහරවිට ආජීව පාරිශුද්ධි කාමතාවේ වේශය ගනිී එයින් වංචිත වූ භික්ෂතෙමේ අලජ්ජී දුස්සීලයන් හා ප්‍රත්‍යවෙෙදාගෙන පරිභෝග කිරීමෙන් තමාගේ ආජීව පාරිශුද්ධියද නැතිකර නැතිවන්නේ යැයි කිසිවෙකුට කිසිවක් නොදෙන්න්නෙක් වන්නේය ධාතුන. සංවිභාග සීලතා පටිඩූපතාය මිච්චා ජීවෝ වංචේති. අන්‍යන් හා වෙදා වැළඳීමේ ආකාරයෙන් මිත්‍යජීවය වංචා කෙරෙයි. භික්‍ෂූන් විසින් තමන්ලත් ආහාරපාන වස්ත්‍ර බේසජ්ජාදී ප්‍රාත්‍යන්, සංග්‍රහකිරීමට සුදුශසෝද නුසුදුස්සෝද වෙති. තමන්ටසිව්පසය සපේන දායකයන්ට, භික්‍ෂූ විසින් ධර්මයෙන් මිස අන්වස්තුවකින් සංග්‍රහ නොක ලේතුය. සමහර භික්‍ෂූහු ගිහියන් සතුරුකොට ඔවුන්ගෙන් වඩ වඩා ලැබීමේ බලාපොරොත්තුවෙන් ඔවුනට ද ප්‍රත්වයෙන් සංග්‍රහ කෙරති. එසේ කොට ලබන ප්‍රත්තියෙන් ජීවත්වීම මිත්‍යා ආ ජීවයයි. මේ මෙත්‍ය ආජීවය සමහරවිට සම්විභාග සීලතා නම් වූ ගුණධර්මයාගේ වේශය ගනිී එයින් වංචිත වූ භික්‍ෂූහු පරෝපකාරයේ හා කරුණා මෛත්‍රියගේ ත්‍යගවත් බවගේ අනුහස් කියමින් තමන් විසින් ප්‍රත්තියෙන් සංග්‍රහකිරීම නුසුදුසු ගිහිියන් හට ප්‍රත්වයෙන් සංග්‍රහ කරමින් ඔවුන් මුලාකොට ඔවුන්ගේ ශ්‍රද්ධාව නැතිකොට ඔවුන්ගේ පින්කම් කලිටිකොට තුමූද අපාගත වෙති. භික්ෂූන් විසින් ප්‍රත්තයෙන් සංග්‍රහ කරනු ලබන ගිහියන් කෙරෙහි භික්‍ෂූන් ගැන සතුටක් ඇතිවෙයි. සමහරු ඒ ශ්‍රද්ධාව යැයි සිතතත් එය ශ්‍රද්ධාව නොව ශ්‍රද්ධවේශයෙන් පැමිණ තෘෂ්ණ වහා එක් වූ ප්‍රීතියකි. එබඳ සොතුටක් නම් තමන්ට උපකාර කරන සොරකු ගැනවුවද ඇතිවෙයි. යම්කිසි ගිහියකු විසින් තමාටක් හෝ තමාගේ දරුවකුට නෑකුට තමාගේ ගමට රටට ජාතියට උපකාර කිරීම ගැන භික්ෂුවහට පැහැදී ඒ භික්ෂුවට සංග්‍රහ කරන ලැබූයේද දන් දෙනු ලැදීයේද එයින්නේ දායකයාට ලැබෙතහොත් ලැබෙන්නේ දුබල පිනැකි. බෞද්ධ පොත්තුල දැක්මෙන් හැටියට සම්පූර්ණ අනුවස් ලැබිය හැකි පිනක් අත්පත් වන්නේ සීල සමාධී. ප්‍රඥා සංඛ්‍යාත ශ්‍රමණ ගුණයන් ගැන පැහැදි, භික්‍ෂූන්ට සත්කාර කරන දන්දන පින්වතුන්ට පමණකි. දාහතර. අසංසග්ග විහාරිතා පතිරූපතාය අසංසග්ග සීලතා වංචේති. අමිශ්රෝ වාසය කරන ස්වභාවයාගේ ආකාරයෙන් සංග්‍රහ නොකරන ස්වභාවය වංචා කෙරෙයි. තමන්වෙද පැමිණෙන ගිහියන් හා රාජකතා ආදී තිරස්්චීන කතා කීම, කෙළිකවටකම් කිරීම යන ආදියෙන්. මිත්‍ර. ඔවුන් හා මිශ්්‍රවවාසය නොකරන බව අසන්සග්ග විහාරිතා නම්බේයි. එය ශ්‍රවණ ගුණයකි ගිහිියන් හා අමිශ්්‍රව වාසය කරමී ැයි තමන් වෙත පැමිණිණ ගිහිියන් හා පිළිසඳර කතා මාත්‍රයකුද නොකොට ඕවුනට ධර්මයෙන් අනුසාසනා නොකොට වාසය කරන ස්වභාවය වූ අසං ග්‍රහ සීලතාවේ ද ඩික්‍ෂුවකට නුසුදුසුය වෙද පැමණිෙන් ගිහිියන්ට භික්ෂුව විසින් ප්‍රිය වචනයෙන්ද ධර්මයෙන්ද සංග්‍රහ ක ළේතුය. ආත්මාර්ථය පමණක් බලන තැනැත්තාගේ ස්වභාවයක් වූ ඒ අසග්‍රහ සීලතාව සමහර භික්‍ෂුවගේ සිතට අසංසර්ග සීලතාවේ ආකාරයෙන් එලබ සිටිය හැකිය බොහෝසයින් මේ සිදුවන්නේ ගිහියන් හා මිත්‍රවීමට මන්සොයමින්වෙහෙසෙන, ලාවකාමී භික්‍ෂූන්ට නොව, ශ්‍රද්ධාවෙන් මහනදම්පුරණ භික්‍ෂූන්ටය. මෙබඳුදේ සිද්ද නොවීමට නුවනින් යුත්තවිය යුතුය. පහළව සංගහා සීලතා ප්‍රතිරූපතාය අනනුලෝමික සංසක්ගෝ, සංග්‍රාකරන ස්වභාවයාගේ ආකාරයෙන් අනනුලෝමික සංසාරග වංචා කෙරේ. තමා වෙත පැමිණණ ගිහිියන්ට ධර්මයෙන් සංග්‍රහ කිරීමත් විනේහින් විනේහි නියමිත සුදුසන්ට ආමිශයෙන් වුවද සංග්‍රහ කිරීමත් සෑම දෙනා පිළිබඳවම මෛත්‍රී සාගත ක්‍රියාපැවැවීමත් අනුකම්පා කළයුත්තන්ට අනුකම්පා කිරීමත් ශ්‍රමණ ගුණෝය. ඒ ගුණයන්හි පිහිටා චනයන්ට සුදුසු පරදි සංග්‍රහ කරන බව සංග්‍රහා සියලතා නමී. පමණ ඉක්මවා ගීයන් හා මිත්‍රවී භික්‍ෂුවකට නුසුදුසු පරිදි ඔවුන් හා මිශ්්‍ර බවට පැමිණීම අනුනුලෝමික සංසර්ගනමි. ඇතැම් භික්‍ෂූන් කෙරෙහි ඇති ගිහින් හා මිශ්්‍රවීමේ ආසාව සහරවිට සංග්‍රහාසීලතාවේ වේශයෙන් ඔවුන් කෙරෙහි පාලවේ එන් රැවටුණු භික්ෂූහු සංග්‍රහකිරීමේ ආකාරයෙන් අනන්නු ලෝමික සංසර්ගයට පැමිණෙති. ඇතැම් භික්‍ෂූහු පොහොසතෙකු හෝ පොහොසත් දරුවෙකු දුටහොත් ඔවුනට බෝධිසත්ව කරුණාව දක්වදී ගියකු මගේියෙකු යාචකයෙකු විපත්තට පත්වූුවෙකු උපකාරයක් සොයා පැමිණියහොත් රවා ගොරවා අසරණයා පළවා හරිති සල්තුටු කරගතහොත් ලාභයක් ලැබියහැකිසේ පෙනෙන පොහොසතෙකු තමාකරා පැමිණියහොත් මහා මෛත්‍රියයක් දක්වා සිනාපාමින් පිළිගෙන පිළිසඳර කතාකොට ඔහු පස්සේ ගොස් දාසේකුසේ ඔහු කියන හැමදේම කර දෙති. ආගම නොදත් උඩඟු බෞද්ධයෝද ඒ ලාමක අදහස්සැති භික්ෂූන්ගේ නගුට වනන ගතියට රැවටී අනේ හාමුදුරුවෝ කොප්මන හොඳද කොපමන කරුණාවත්ද අපට සැලකුවාද යැයි ප්‍රසංසා කරති. උසස් අදහස්සෙති නගුට වරන ස්වභාවේ නැති භික්‍ෂූන්ට නින්දා කරති. දාසය සච්චවාධිතා පතිරූපතාය පිසුනාවාච්චාතා වංචේති සත්‍යවාධීතවය ආකාරයෙන් කේලාම් කියන බව වංචා කෙරෙයි. සත්‍යයක් හෝ වේවා අසත්‍යයක් හෝ වේවා අන්්‍යන් ඔවුනෝන් කෙරෙහි බිඳීමට හේතුවන දෙයක් බිඳවීමේ අදහසින් කීම කේලාම්කීම නම්වෙෙයි. නුවන මද වූ සමහරුන්ට කේලාම්කීමේ කැමැත්ත, සත්‍ය වාදීත්වය වේශයෙන් එළඹ සිටින්නේය. එයට රැවටුනා වූ ඔහු සත්‍ය කියමියැයි කේලාම් කියා ඔවුනෝන් බිදුවති. දාහත. අපිසුනවාදීතා පතිරූපතාය අනත්තකාමතා වංචේපි කේලාම් නොකියන බවගේ ආකාරයෙන් අනර්ථකාමතාවය වංචා කෙරෙයි. කේලාම් කීමේ පාපය වනුවේ බිඳවීමේ අදහසින් එකකු පිළිබඳ කරුණක් අනෙකෙකුට කීමණ කෙනෙකු පිළිබඳ කරුණක් තවත් කෙනෙකුගේ යහපද සලකාගෙන කීම වරදක් නොවේ වත් කෙනෙකොට නපුරක් කරන්නට යන බව තමා දැනගතහොත් එන් මිදීම පිණසා අනෙකාට හිත ආධ්‍යාශයෙන් ඒ බව දැන්වීම සත්තුරුෂ ධර්මයකි. එමදු කරුණුුවලදී කේලාම් කීමෙන් වැලකිමියයි සිතා තුෂ්ණිම්භූත නොවී ඒ බව අනෙකාට දැන්වයුතිය. අනුන්ට කුමන විපතක්කුවත් එයින් මටකම් නැතැයි යන අදහස්ස හා අනුන් විපතට පත්වනු දක්නට කැමති බවද සමහරුන්ගේ සන්තානයෙහි ඔවුන්ට නොදනන තරමට සියුම් ලෙස අනුසයධාතුවක් වී පවදී. නවීන විද්‍යාදරයෝය උපචිත්ත යැයි කියති. අභිධර්මයනු දන්නෝ එය බවාංගචිත්තයයිද කියති. අනුසයධාතුවක් වශයෙන් පවත්නා ඒ අනර්ථකාමතාවය, සමාර්විට සමාරකෙනකුගේ සිතේ කේලාම්කීමෙන් වලකෙනු කැමති බවගේ ආකාරයෙන් නැගී සිටි ය රැවටනු තැනැත්තේ තමාගේ ඒ අගුණේම ගුණයක් කොටගෙන කේලාම්කීමෙන් වැළකෙමියයි අනුන් විපතට පත්වන්නට හැර තුෂ්ණි භූතවන්නේය. දා අට තිියවාදීතා පතිරූපතාය චාටුකම්යතා වංචේති ප්‍රියවාදීත්වය ආකාරයෙන් චාටුකම්්‍යතාව වංචා කෙරේ. අනයන්ගේ සිත නොරිදන ලෙසට ඒ ඒ තැනැත්තාගේ තත්ත්වේ හැටියට යහපත් වචනවලින් කතා කරන ස්වභාවය ප්‍රියවාදීතා නමි. භික්‍ෂූන් විසින්ද කතා කළ යුත්තේ ප්‍රිය වචනයනි. ප්‍රිය වචනයෙන් කතා කරන බව ශ්වමනගුණයකි. ගිහියා උසස්ථනෙහි තබා, මා පහත්තනෙහිත් තබා ඔවුන්ගේ ඔහුගේ සිත ගැනීම පිණිස කතා කරන ස්වභාවය චාටුකම්යතා නමි. මේ චාටුකම්යතාවම සමහරවිට සමහර භික්ෂුවගේ සිතෙහි ත්‍රියවාදීත්වේවේශයෙන් නැගී සිටින්නේය. එයට රැවටුණු භික්‍ෂුතමේ ප්‍රියවචනයෙන් කතා කළේ තුයයි දායකයා උසස්කොට තමා පහත්තැනෙහි තබා ලාමගලෙස කතා කරන්නෙක් වන්නේය දහනමය මිතබානතා පතිරූපතාය අසම්මෝධන සීලතා වංචේති ප්‍රමාණී නයුක්තව කතා කරන ස්වභාවයාගේ ආකාරයෙන් අන්‍යන්හා සතුට නොවන ස්වභාවය වංචා කෙරයි ඉක්මවා ප්‍රයෝජනයක් නැතිව කතා කරන තැනැත්තේ තමාගේ හා අනුන්ගේ ද වැඩ නසන්නෙකි. දෙගින් දිගට වැඩ කර නැති කතා නොකොට ඕමනා පමණට පමණක් කතා කරන ස්වභාවය මිත බානීතා නම්වෙයි. එය ගුණයකි. තමා කරා අමුත්තෙකු පැමිණියහොත් විශේෂ ප්‍රයෝජනයක් නැතද සුවදුක් විචාරීම ආදී වශයෙන් පමිණිතැනැත්තාගේ සිත සතුටුවන කතාවක් කිරීම සත්පුරුෂ ගුණයකි. අනුන්හා සත්තුට වීමට මෛත්‍රිය පැවැත්වීමට නොකැමති බව අසම්මෝධනා සීලතා නමි එය දුර්ගුණයකි. සමහරවිට මිතබානීතාවේ ආකාරය ගෙන එය පහළ වෙයි. එයට රැවටනු තැනැත්තේ ප්‍රයෝජනයක් නැතිව කතා නොකරමියයි කියිය ්‍යත පැමිණෙනවුන් හා පිළිසඳර කතාවකුද නොකරෙන්නෙකු වීමෙන් අන්්‍යන්ට අප්‍රිය වූ අඥන් විසින් වර්ජනය කරන පුද්ගලයක් වන්නේය. විස්ස සම්මෝධන සීලතා පතිරූපතාය මායා සාටේ අංච වංචේති. අ්ඥන් හා සතුටුවන ස්වභාවයාගේ ආකාරෙන් මායාාවහා, සාටෙය වංචා කෙරෙයි. තමාගේ නුගුණ සගවන ස්වභාවය මායා නමි. නැතිගුණ ඇතිසේ පවසන ස්වභාවය සාටේය නමි. ප්‍රිය වචනයෙන් කතාකොට තමාවෙත පැමිණෙනවුන් හා සතුටුවන ස්වභාවය සම්මෝධන සීලතා නමි. සමහරවිට මායා සාටෙියෝ සම්මෝදන සීලතාවේ ආකාරයෙන්න්ද සිතෙහි පහළවෙති. එයට රැවටනු තැනැත්තේ අන්්‍යන් හා සතුටුවීමට කතා කරන්නා වූ ආකාරෙන්, තමන්ගේ අගුණ සඟවන්නා වූද නැතිගුණ දක්වන්නා වූද කතා කෙරති. තමාගේ වර්ධ සැඟවීමට කතා කරන්නා වූ බොහෝ දෙන එම වරද කළ ඒ අගුණය ඇති අන්ඥන් ගැන කතා කරති. අන්්‍යන් ඒ වරද කිරීම ගැන සංවේගය පවසති. ඒ කතාව අසාගෙන සිරින්න තැනැත්තා හට මොහුුණම් ඒ වරද නොකරන ඒ අගුණය නැති කෙනෙක් යැයි සිතෙයි. නැති ගුණ දැක්වීම සඳහා කතා කරන්නෝද සමහරවිට ඒ ගුණ තමන් කෙරෙහි ඇති බව රජුවම කියති සමරවිට තමන් කළ ඒ ගුණය ඇතිසේ හැඟෙන්නට අන්‍යන් කෙරෙහි ඒ ගුණයන් නැතිබැවිහි පාඩුව පවසති. විසි එක නිග්ගාවාදිීතා පතිරූපතාය පරුසාවාචතා වංචේති. නිග්‍රහවාදීතාවේ ආකාරයෙන් පරුසාවාචාතාව වංචා කෙරෙයි. වරදක් කළවිට හෝ කළෙයුත්ත නොකරන කල්හි හෝ වරද කිරීම ගැනත් කළෙයුත්ත නොකිරීම ගැනත්. ශිෂ්්‍යාදීන්ට නිග්‍රහමුකයෙන් අවවා දනුශශාසනා කරන ස්වභාවය නිග්ගහවාදීතා නමි. පරුස වචන කියනු කැමති බවද සමහරවිට සමහරුන්ගේ සිතෙහි නිග්‍රහවාදීතාවේ ආකාරය ගෙන පහළවෙයි. රැවටනා වූ ගුරුවරු ශිෂ්‍යයන්ටද මාපියවරු දරුවන්ටද අවවාද අනුශාසනා කිරීමේ ආකාරයෙන් පරුස වචන කියන්නා හුය. ඒ බැනුම ශිෂ්ෂාදීන්ට අප්‍රිය බැවින් ශිෂ්ෂාදීහුද ඔවුන්ගේ ඒ පරුස අනුශාසනා නොපිලිගනිති. විසි දෙක පාප ගරහිතා පතිරූපතාය පරවච්ජානු පස්සිතා වංචේති. පාපේයට ගර්හා කරන ස්වභාවයාගේ ආකාරයෙන් අනුන්ගේ වර්ද සොයන ස්වභාවය වංචා කිරෙයි. පාපෙහි දොස්දක්වා කතාකිරීම පාප ගර්හාාවයඒ පාපේට හෝ පාපකාරයන්ට හෝ දවේශකිරීමක් නොවෙයි. පාපගර්හාාව බුද්ධාධී උත්තමයන් විසිනිුදු කරන්නකි සමහරු අනුන්ගේ පෞ්වලටත් පෞ් කරන්නවුන්ටත් දවේශකොට තුමූද පෞක් සිදුකර ගනිති අනුන්ට හා අනුන්ගේ වැඩවලට දවේශකොට තමන්ගේ සිත්‍රදවා ගනිති එය අනුවන කමකි සමහරු අනුන්ගේ වරද සොයා අනුන්ට දොස්කීමට නින්දා කිරීමට ඉතා කැමැත්තෝය අනුන්ට ගරහාකිරීම පාපයක් බව පිළිගන්නා ඔවුන් තුළ ඒ අනුන්ට ගරහා කිරීමේ කැමැත්ත අනුන්ගේ වරද දැකීමේ කැමැත්ත සමහරවිට පාපගරහා කාමත්වයි වේශයෙන් සිටින්නේය. එයි වංචිත වූෝ පාපයට ගරහා කිරීමේ ආකාරයෙන් ඒ ඒ පුද්ගලයන්ට ගරහා කරන්නාහුය. විසිතුන නද්දේතා පතිරූපතාය කුළ මච්චරියං වංචේති. කුලයන්ට අනුකම්පා කිරීමේ ආකාරයෙන් කුළ මාත්සරිය වංචා කෙරෙ. බමරාවිසින් මල නොතලා එහි රොන්ගන්නාක්මෙන් පවිද්ධා විසින්ද ගිහියන් නොපෙලා ඔවු කෙරේ අනුකම්පා පෙරදරි කරගෙන ඔවුන්ගෙන් සිවපසය ලබාගති යුතුය සිව්පසය ලබන තමාට උපකාර කරන දායකයාගෙන් අන්‍ය භික්ෂුවක් සිව්පසය ලබනු නොයිවසිය හැකි බව කොළ මාත්සරය නමි. සමරවීට මේ කුළ මාත්සරය සහර භික්ෂුවක් තුළ කොලයන්ට අනුකම්පාකිරීමේ වේශයෙන් පාළවෙයි. ඒට රැවටනු භික්‍ෂුතේ ගිහින්ට අනුකම්පාකිරීමේ ආකාරයෙන් තමාගේ දායකයාගෙන්, අන භික්ෂූන් සවපසය ලබනු වලක්වන්නට උත්සාහ කෙරෙයි. ඇතැම් භික්‍ෂූහු තමන්ගේ විහාරයේ දායකෙකු වශයෙන් සලගන කෙනෙකු ඔහුගේ පැහැදී මේ හැටියට අන් විහාරයක වෙසන භික්‍ෂූන් වැඩම කරවා ඒ භික්‍ෂූන්ට පූජාවක් කළහොත් දන්ඩෙන් ගසනු ලැබූ සපුන් සයටකි පෙති. සමහරවිට ඒ භික්‍ෂූහු තමන්ගේ. සාහචරයන් ලවා ඒ පිංකම කළදායකයාට කරදරද කරති. එට ගිය භික්ෂූන්ට නොෙක් සැටියට අපහස කරති. කරවති. එය භික්‍ෂූත්වයට නොගලපෙන නින්දනීය ක්‍රියාවකි. තමන්ගේ කැමැත්තේ හැටියට කැමැති කෙනෙකුට තමා අයද්දය දීමේ නිදහස සැම දෙනාටම තිබෙයි. එයට බාධකර අනුල්ලවා බලයෙන් තමන්ට දන් දෙෙනවා. ගැනීම ඉතා අමනෝං්්‍යය විසි හතර ආවාස චිරට්ටිති කාමතා මකේන ආවාස මච්චරියන් වංචේති. ආවාසයාගේ චිරස්තිතිය කැමති බවගේ ආකාරයෙන් ආවාස මච්චරිය වංචා කෙරේ. තමායම් ආවාසයක ආරමේක වාසය කරේ නම් ඒස්ථානය ආරක්ෂාකිරීමද භික්ෂුවගේ යුතුකමකි. තමන් වාසය කරන ආරාමේ හෝ ආවාසයේ අන්භික්‍ෂුවක් වාසය කරනු නොයිවසන බව ආවාස මාත්සරය නමි. ඒ ආවාස මාත්සර්ය සමහරවිට ආවාසය චිරකාලයක් මැනවින් පවත්වුණු කැමැති බැවහි ආකාරය ගනී. එයින් වංචිත භික්‍ෂුතෙමේ ආවාසය ආරක්‍ෂාකිරීමේ ආකාරයෙන් අන්‍ය භික්‍ෂූන්ට ඒ ආවාසේ විසීමට ඉඩ නොදීමෙන් බාධ කරන්නේය. විසි පහ. දම්ම පරිබන්ධ පරිහරණ මුකේන දම්ම චරියං වංචේති. ධර්මයට පැමියෙන ගෝදුරු වලැක්වීමේ ආකාරයෙන් ධර්ම මාත්සරිය වංචාකිරේ. ද ධර්මයන් තමාමෙන්ම අන්්‍යන්ද දැනගැනීමට නොකැමැත්තෙන් ඒ ධර්මය සඟවන අන්්‍යන්ට නොදෙන නූගන්වන ස්වභාවය ධර්ම මාත්චාරයයි. සමාරු ධර්මයට හානිකිරීමේ අදහසින් එහි දොස්දැක්වීමේ අදහසින් ධර්මය උගනිති. එබඳු විසම පුද්ගලයන් හට තමාදත් ධර්මය කියා ද ධර්ම මාත්චරය නොවෙේ ධර්මය ආරක්ෂාකිරීමකි සමහරුන් කෙරෙහි සමහර විට ධර්මය ආරක්ෂා කරුණු කැමති බවහි ආකාරයෙන් ඒ ධර්ම මාත්සරය පහළවෙයි විසි හය දම්ම දේශනාභිරතා මුකේන බස්සාරාමතා වංචේති දහම් දෙසීමට කැමති බවගේ ආකාරයෙන් කතාවට ලොල් බව වංචා කෙරේ කතාාවට ඇලුම් කරන ඇතැන් භික්‍ෂූහු තිරස්්චීන කතාවෙන් කාලය ගෙවති. ධර්මකතාව බුදුන් වහන්සේ විසින් වර්ණනා කරන ලද්දක් බැවින් සමහරවිට කතාවට ඇලුම් කරන භික්ෂුවගේ ඒ ස්වභාවය ධර්මදේශනාවට කැමැති බවගේ ආකාරය ගනී. එයින් වංචිත මහනතෙමේ දහම් දෙසීමේ ආකාරයෙන් කතාවෙන් කල් යවන්නේය විසි හත ගනානුගගහ කාරණතා මුखෙන සංගනි කාරාමතා වංචයකි ගනයාට අනුග්‍රහ කරන බවගේ වේශයෙන් සමූහෙහි ඇලන බව වංචා කෙරේ අනුන්ට අනුග්‍රහ කිරීම බුද්ධාදීන් විසින් වර්ණිත ගුණයකි එහෙත් ඒ පර අනුග්‍රහය කළයයුත්තේ තමා නොපිරිහෙන ලෙසටය සමහර භික්‍ෂූහු පිරිස් පිරිවරාගෙන ඔවුන් හා සතුඩුවමින් විසුමට ඉතා කැමතිය. ඔවුන්ගේ ඒ සංගනිකා රාමතාව සමහලවිට ඔවන්ගේ සන්තානවලට අනුන්ට අනුග්‍රහ කරුණු කැමැතිබැවහි වේශයෙන් පහළවෙයි. එයට රැවටනු භික්ෂූහු අවවාද අනුශාසනා කිරීම් වශයෙන් අනුන්ට අනුග්‍රහ කිරීමේ ආකාරයෙන් පිරිස පිරිවරාගෙන ඕன் හා ප්‍රීතිවෙමින් කාලය ගත කරන්න තමන් විසින් අවශ්‍යයෙන්ම කළ යුතු ඉගෙනීම වතපිළවෙත සමත විදर्ශනා භාවනාව යනාදිය අතපசු කරති. විසි අට पඥකාමතා පතිරූපතාය කම්මාරාමතා වංචේති පின் කැමති බවහි ආකාරෙන්, කර්මාන්තයට ඇලුම් කරන බව වංචා කෙරේ. සංගාවාස, ප්‍රතිමාගුහ, දහම්හල් ලිම්පොකුණු ආදිය කිරීමටත් කරවීමටත් තවත් නොයෙ කර්මාන්ත කිරීමටත් කරවීමටත් කැමති බව කම්මාරාමතා නමී. ඇතැම් හු උපපත්තියෙන්ම ඒ වැඩවලට ඉතා කැමැත්තෝය. ඒ කර්මාන්තෙහි ඇල්ම, ගීජීවිතයට නම් යහපති. ශමනජීවිතයට ඒ යහපත් නොවේ. භික්‍ෂුවකගේ ප්‍රධානකෘත්්‍යය වනුයේ සිල් රැකීම, ධර්මය ඉගැනීම, ධර්මය ගැනසිතීම, විමසීම, දහම් දෙසීම, භාවනාකිරීම යන මේවාය. භික්‍ෂන් විසින් කර්මාන්ත කරවීම යෙදිය යුත්තේ, තමන්ගේ ප්‍රධානකෘතතියන් නොපිරි පිරිහෙන ලෙස එක්තරා ප්‍රමාණයකටය. සමත විදශනා භාවනාදයට ඇලුම් නොකරන කර්මාන්තයනොට ඇලුම් කරන භික්‍ෂූන්ගේ ඒ ස්වභාවය සමහරවිට ඔවුන් කෙරෙහි පින් කරනු කැමති බවහි ආකාරයෙන් පහළවෙයි. පින් ශ්‍රමණයන් විසින්ද කළයුතු බැවින් යට ඔහු රැවටෙදී. රැවටුනාාවූ ඔවුහු මානදම් පිරීම අමතකකොට පින් කරන්නෙමු යැයි කර්මාන්තේහිම යෙදෙන්න්නට වන්නාහ. එයින් ඔවහු ශ්‍රමනධර්මයෙන් පිරිහෙති. සුදුසු කර්මාන්ත කිරීම කරවීම භික්‍ෂූන්ටද අයෝග්‍ය නොවෙයි. ඒවා කළිියයුත්තේ ෂ්ටමුණ ධර්මයනො පිරිහෙන ලෙසටය විසිනමය සංවග පතිරූපේන චිත්ත සන්තාපෝ වංචේති සංවේගයාගේ ආකාරයෙන් චිත්ත සන්තාපය වංචා කෙරෙයි ලෝකේ ඇත්තා වූ දුක්ඛ බයාකාරයන් දක්නා ඥානය සංවගනමී තමාට හෝ තමාගේ හිතවතකුට හෝ දුක්කය පැමිණකල් හිීද මතු දුකක් පැමිණන ලකුණුදුට කල්හිීද මනුෂයාට ඇතිවන දෙය චිත්ත සන්තාපයයි. සංවේගය චිත්ත සම්තාපය යන මොහු තරමකට සමාන ස්වභාව දෙකකි එහි වෙනස මෙසේ දතියුතුයි සංවේගය කිසි කලෙක දවේශසාගත නොවෙයි ඒ කුසල පක්ෂය හා අ්‍යාකෘත පක්ෂය භජනය කරන්නකි චිත්ත සන්තාපය ද්වේශය හෝ ද්වේශ සහගත ධර්මයක් හෝ වෙයි ඒ සැමකල්හිම අකුසලපක්ෂය භජනය කරන්නකි තමාහා කිසි සම්බන්ධයක් නැති මධ්‍යස්්‍ය කෙනෙකුගේ දුක්ඛ්‍යය දක්නා කල් හි ලෝකයේ හැටි මෙසේ යැයි සිත්්හ ඇතිවන්නාාවූ කලකිරීම සංවේගයයි දුකපැමිණි තැනැත්තා තමා විසින් ඇලුම් කරන්නෙකු වීනම් එ අවස්ථාවේදී ඔහු සම්බන්ධය නැතිවන්නේ චිත්ත සන්තාපයයි චිත්ත සන්තාපය නිෂ්ප්‍රයෝජන දෙයකි සංවේගය දුකින් මිදීමට කරුණුවන්නකි චිත්ත සන්තාපය උත්සාහෙන් දුරු කළ උුත්තකි සංවේගය උත්සාහ කොටවුවද ඇතිකරගත යුත්තකි චිත්ත සන්තාපයම සමහරවිට සංවයේගේ වේශයෙන් පහළවෙයි එට රැවටරෝතනැත්තේ ඒ අකුසලය කුසලයක් කියැයි වඩන්නේය ති සද්දාලූතා පතිරූපතාය අපරිතකතා වංචේතිී ශ්‍රද්ධ බහුලභාවයාගේ ආකාරයෙන් අපරීක්ෂකතාව වංචා කෙරයි සිිල්වතුන් ගුණනවතුන් දකිනු කැමති බව, ඇසුරු කරනු කැමති බව, දහම් අසනු කැමති බව සිිල්වත්තන්ට සත්කාර කරනු කැමති බව දෙනු කැමති බව ශ්‍රද්ධාවහුලයාගේ ලක්ෂණයයි. සිල්වත් ගුණවත් බවක් නැතද සිිල්වතුන් ගුණවතුන් සේ පෙනීසිටින්නෝ ද ලොවසුලභය. ඔවුන් ගැන පැහැදීම ශ්‍රද්ධාවනෝ මුලාවය සමහරු කිසි පරීක්ෂාවක් නැතිව සිල්වතුන්ගේ වේශයෙන් හැසිරෙන සැමටම පැහැදි සත්කාර කරති. ඔවුන්ගේ ඒ අපරීක්ෂගතාව සහරවිට ශ්‍රද්ධා බහුලතාවේ ආකාරය ගනිී එයින් වංචිත වූ තැනැත්තේ අපට කාගේවත් වගසවීමට ඕමනාවක් නැතියයි පරීක්ෂා නොකොට නොපැහැදිය යුත්තාටද පහදි නොවැන්ද යුත්තාටද වදී නොපිදිය යුත්තාටද පුදන්නේය තිස් එකස වීමංසනා පතිරූපේන අස්සද්ධියන් වංචේති විමසීමේ ආකාරයෙන් ශ්‍රද්ධාව නැති බව වංචා කෙරෙයි සිල්වත් ගොුණව තැනැත්තන්ට ගරුබොහුමන් නොකොරුණු කැමති බව සිල්වතුන් ගොනවතුන් අප්‍රිය බව ශ්‍රද්ධාව නැතිවුන්ගේ ලක්ෂණයෝය. සමහරවිට ඒ අශ්‍රද්ධාවත් බව විමසන ස්වභාවයගේ ආකාරය ගනිී. එට රැවටනුත නැත්තේ සිල්වතුන්සේ වෙසන අය රටේ ඇතත් නොවිමසා ඔවුන්ට සලකන්නේ කෙසේ දැයි කිසි පිනක්නුකරයි. විමසීමටම ඔහුගේ කාලයෂයවන්නේය. තිස් දෙක අත්තාධ පත්තයතා පදිරූපේන ගරුනං අනුශසනයා අප දක්කින ගහිතා වංචේති ආත්ම ආධිපත්්‍ය ආකාරයෙන් ගුරුන්ගේ අනුශසනාව නොපිළිගන්නා ස්වභාව වංචා කෙරෙ අනුන් කියන සැම දෙයක්ම නොවිමසා පිළිගැනීමත් නොවිමසා අනුන් කියනදයට අනුකෝලවීමත් ඒ අනුව ක්‍රියා කිරීමත් පරිහානියට කරුණුය. අනුන්කී පමණින්ම යමත් නොපිළි ගෙන තමාගේ නුවනින් විමසා ගතියුත්ත ගන්නා වූද නොගතයුත්ත බැහැර කරන්නා වෝද අනුකූල වියයුත්තාට අනුකූල වන්නාෝද අන නොවියයුත්තන්ට අනුකූල නොවන්නා වෝද ස්වභාවය ආත්මාධි පතිතා නම්වෙ. එය කෙනෙකුගේ දෙලෝ දියුණුවට කරුණක් වන උතුම් ගුණයකි. තමා නොදද්දේ බොහෝ ඇතත් සියල්ලම තමා දන්නේය ඇසිතා අනුන් කියන සියල්ලම නොවිමසා ප්‍රතික්‍ෂේප කරන උතුමන්ට ගරු නොකුරන අවන්නත නොවන ස්වභාවයක් සමහරුන්ට තිබෙයි. පරිහානියට කරුණක් වූ ඒ ගුරුන්ගේ වැඩිමහල්ලන්ගේ අනුසාසනාව නොපිළිගන්නා ස්ොභාවය වුවද නොනැමෙන ස්වභාවය වෝද අතිමානය හා තබය සමහරවිට ආත්මාධි පතිතාවේශය ගනිී එයින් වංචිත තැනැත්තේ මාපිය ගුරුවරාදී හිතවතුන්ගේ අනුශසනාවන්ට ප්‍රතිපා ක්‍රාකරන්නේය තිස්තුන ලෝකකාද පතයතා පතිරූතන සබ්‍රක්මචාරීසු අගාරවං වංචේති. ධර්ම ආධිපත්්‍යතාවේ වේශයෙන් සබ්්‍රක්මචාරීන් කෙරෙහි ගෞරවයක් නැති බව වංචා කෙරේ. සීලය පිරිසුදු කිරීම ධර්මය ඉගැනීමේ භාවනාාවදීම යන ආදිය අන් සැමදයටම වඩා ආදරයෙන් ගෞරුවෙන් කරන ස්වභාවය ධර්ම ආධිපතිතා නම්වෙයි. ඒ උතුම් ගුණයකි, සමහරවිට මේ ගුණේ ආකාරයෙන් සබ්‍රක්්මචාරයින්ට එනම් අන්‍ය භික්ෂූන්ට ගරු නොකරන ස්වභාවය වූ මානය, ධර්මයට ප්‍රතිපත්තියට ගරුකරගෙන වෙසෙන භික්ෂුවතුළ පහළ වේ. එයින් වංචිත තැනැත්තේ තමා විසින් අවශ්‍යයෙන්ම සහභාගී වියයුතු සග කර්මාදී, සද්්‍රක්්මචාරීන්ගේ කටයුතුවලට සහභාගේ නොන පුද්ගලයෙක්, සද්්‍රක්්මචාරීන් ගැන සැලකිල්ලක් නොකරන පුද්ගලයෙක් වන්නේය තිස්හතර ලෝකාදී පතේයතා පතිරූපයන අත්තනී ධම්මේච පරිභවෝ වංචේති. ලෝකයට අනුකූල වන ස්වභාවයාගේ ආකාරයෙන් තමාහා ධර්මයත් පිරිහලන ස්වභාවය වංචා කෙරෙයි. කෙනෙකුට ලෝකය තමාගේ කැමැත්තට අනුකූල කරගත නොහැකිය. ලෝකය යහතින් විසීමට තමාම ලෝකයට අනුව හැඩගැස යුතුය. පිළියලවිය යුතුය. ඒ ලෝකයට අනුකූල වන ස්වභාවය ලෝකාදි පත්්‍යතා නම්වෙයි. ලෝකයට අනුකූල වී යුත්තේ තමාගේ යහපත බිණසය. අනුකූලවීමෙන් තමාට හෝ තමාගේ සීලාදී ගුණයන්ට හානියක්මුණ තැනදී ලෝකේට අනුකූල නොවිය යුතුය ඇැතැම් භික්‍ෂූන් කෙරෙහි ඇති තමන්ගේ ප්‍රතිපත්තියටවත් සම්බුද්ධ ශාසනයටවත් ගරනොකරන්නා වූ ස්වවාාවය ලෝකාදි පතේයතාවේශයෙන් පහළවෙයි එයට රැවටනු ඒ පින්වත්හු කාලේ හැටියට ලෝකේ හැටියට විසියුතු වැඩ කළයුතුයි कि භික්‍ෂु ප්‍රतिපර්තියට හා සම්බුදධ ශාසනයට පටහැනි ක්‍රියාපිළි වෙළකට බසිති ඒ වර්තමාන භික්‍ෂූන් කරෙහි බහුල වශය දක්නට ලැබෙන කරුණකි ති ප මෙත්තායනා मुखන රාගෝ වංචේති මෙත් කිරීම ආකාරෙන් රාගේ වංචා කෙරෙයි මෛත්‍රී භාවනාව කරන යෝගාවචරයන් කෙරෙහි සමහරවිට මෛත්‍රීවේශයෙන් පහළවෙයි. ඒ සිදුවන්නේ රාගයට හේතුවන පුද්ගලයන්ට අෞද්ගලික වශයෙන් මෛත්‍රී වැඩීමහිදීය. මෛත්‍රී භාවනාව පොරුදු කරන අමාත්‍ය පුත්‍රය එ රාත්‍රියක සොකය භාර්ාවම අරමුණු කරගෙන මෙත් වැඩීම කළේය. ඔගේ සිතට මෛත්‍රියවේශයෙන් කාමරාගේ පැමිණියේය. ඇමතිපුත් මෙත් වැඩීමේඇැයි කාම රාගයම වැඩිය. රාගේ උත්සන්න වූ හෙත මේේ භාරාව සමීපෙයට යාගත නොහැකිව රාත්‍රිය මුළුල්ලේ භිත්‍ය හාසටන් කළේය. මෙය විසුද්ධමාර්ගය දැක්වෙන පුවතකි. තිස්හය. කරුණායනා පතිරූපේන සෝකා වංචේති කරුණා කිරීම ආකාරෙන් ශෝකය වංචා කෙරෙයි දුකටපත් තමාගේ හිතවතිකු අරමුණුකොට කරුණාභාවනාව කරන යෝගාවචරයාගේ සන්තානයහි සමහර්විටෝ කරුණාවේශයෙන් පාළවිය හැක කරුණා ශෝක යන දෙකම මදක් සමාන ධර්ම දෙකකි ධර්මයන්ගේ විශේෂ විභාග නොදත්තැනැතාට ශෝකය ගැනද කරුණාවක් කියැයි මුලාවියහැකිය. කරුණාව කුසල අව්‍යාකෘත පක්ෂ දෙකට අයත් ධර්මයකි. සෝකය අකුසල ධර්මයකි ය වැඩ කුසලය වැඩීමක් නොව අකුසල් වැඩීමකි. තිහත, මුදතා විහාර පතිරූපයන පහසු වංචේති මුදතා විහාරයාගේ වේශයෙන් පහසය වංචා කෙරේ සත්වයන්ගේ හා සංස්කාරයන්ගේ සුභපක්ෂය අරමුණු කොට ඇතිවන්නා වූ සප්‍රීතික තන්හාව පහස නම්වෙයි සුකිත සත්වයන් පිළිබඳ වූ සතුරුවීම වූ ඉරිෂියාවට ප්‍රතිපක්ෂ ස්වභාවය මුදිතා නමින් මුදිතා භාවනා කරණ යෝගාවචිරන් කෙරෙහි සමහරවිට පහසය මුදතාවේ ආකාරයෙන් පහළ වියහැකති උපෙක්කා විහාර පතිරූපේන කුසලේසු දම්මේසු නික්චිත්ත චන්දතා වංචේති උපේක්ෂා විහාරයාගේ වේශයෙන් කුසලධර්ම කෙරෙහි අරනාලද சන්දය ඇතිබව වංචා කෙරයි. අनஞන් කෙරෙහි ඇල්මක් හෝ විරුද්ධ බවක් නැතුව, සුකිතයන් පිළිබඳව සතුටුවීමක් හෝ දුක්ඛිතයන්ට අනුකම්පාවක්ද නොමැතිව, මැදහත්ව වාසය කරන ස්වභාවය උපේක්ෂා විහාරයයි. කුසලධර්මය නැතිකර ගැනීම පිළිබඳව හැරදමන ලද බලාපොරොත්තුව ඇතිබව, සමහරවිට, උපේක්ෂා විහාරයාගේ ආකාරයගෙන පවතිී. ඒ රැවටනු භික්‍ෂතමේ උපේක්ෂකව විසීම යහ පත්තිය සැපේ ය ගෙන වතපිළිවෙත ඉගනීම භාවනාව යනාදිය ද හැර දමා කුසර ධර්මයන්ගේෙන් පිරිහන්නේය මේ නැත්ති අටුවාවෙෙහි දැක්පුුණු වංචක ධර්මයෝය සම්පූර්ණින් වංචක ධර්ම කොතෙක් ද යන බව දැක්වීමට පහසු නැත. මෙහි දප්පනලද වංචක ධර්මයන්ගේ අනුසාරයෙන් සිතා තවත් ඇත්තා වූ වංචක ධර්මයන් සොයා ගනිත්වා. මහාචාරය රේරුකාණයේ චන්දමිවල මහාස්තවීරයන් විසින් සම්පාධිත වංචක ධර්ම ප්‍රකාශනය නිමි.